ස්ම වහන්සමණින් වහන්ස ආදරනිය දරු දැරිය. මූලික පිරිවෙෙනේ තුන්වන ශ්‍රේණීයට අදාළ විද්‍යාව පාඩම් මාලාවේ තුන්වෙනි විද්‍යාවපාඩම අපි මේ වනවිට සක්කච්ඡා කරමින් ඉන්නවා. එතමයි පරිසරයේ ගතික ස්වභාවය කියන මාත්‍රෘකාව. පරිසරයේ ගතික ස්වභාවය ඇතිකිරීමට එමන තන් ගතික සමමුතුන්තාවේ ඇතිකිරීමට වැදගත්වන කාරණා රාශයක් අපි මේ වනවිට පාඩ පරිච්චේද කිහිපයක් ඔස්සේ සාකච්ඡා කරල තිය පරිසරේ ගතික ස්වභාවය ඇතිකිරීමට හේතුවන කාරණ කිහිපයක් ජීවන චක්‍ර එතකොටට පරිසරද්ධතික ජී ජීවින්තර්ක්‍රයා ජීව ජීවින්තර්ක්‍රයා ජීව ජීවි අන්තර්ක්‍රයා මේ ආධී වශයෙන් දෙවල් අපි කතා කෙරු. කතාගල අවසානයේදී අපි අවසාන පරිච්ේද කිහිපේ ද අපි ආපපු තැන තමයි. මේ පෘතුවය භිීවච් දවසින් ජීවී පෘතුය ම පහරවෙච දවසන්දලා මෙ මෑතක් කොනතුරුම පරිසාරයේ නැතැන් ජයිවගෝලයේ තිබුණු මේ ගතික සමතුලිතතාවේ ස්ථායිභාවය බිඳ වැටමින් පවතින්. එ බිඳ වැටමින් පැවතිීමට ප්‍රධානම හේතුව තමයි මිනිසා විසින්සිදු කරන මිනිස් ක්‍රියාකාරකම් මිනිසා විසින්සිදු කරන මිනිස් ක්‍රියාකාරකම් විශේෂම පරිසාරයට හානිකරෝ මිනිස් ක්‍රියාකාරකම් නිසා පරිසාරයේ දූෂණයට ලක් වෙමින් පවති මිනිසාගේ ජනගානයේ වර්ධනය වීමත් එක්ක ඒ වැඩිවන ජනගානයට අවශ්‍ය සම්පත් අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා මිනිසා වනාන්තර එලි කරනවා වාරිකෘෂිකර්මාන්තයේ දෙනවා කාර්මීකරණය සිදු කරනු ඒ නිසා නාගරීකරණය ප්‍රතිඵල වෙනවා මෙන්න මේ වගේ හේතු නිසා විශාල වශයෙන් පරිසරයට මිනිසා අහිතකර ද්‍රව්්‍ය එකතු කර. එනිසා පරිසරයේ තිබෙන අහිතකර ද්‍රව්්‍ය ප්‍රමාණී වැඩි වෙලා වර්තමානය වන විට පරිසර දූෂණය සිද්ධ වෙමින් පවති. මෙ පරිසර දූෂණය නිසා ජෛවගෝලයේ ස්වභාවික ක්‍රියාවලි වලට බලපෑම් ඇති වෙලා ඒ ක්‍රියාවලි අක්‍රමවත් වෙලා ඒ නිසා ජයිවගෝලයේ තුළ පරිසර පද්ධතියක් තුළ තිබෙන ගත්තික සමතුලත්තාව බිඳ වැටිමින් පවතිනවා. එතකොට පරිසර් දූෂණයට මූලිකෝවම දායක වන සත්වයා මනිසා කිලපි කතා කෙරවා මේ පරිසර් දූෂණය ආකාර තුනකට අපි වර්ගරල ගෙනනගත් අවසාන පරිච්චේදේදී. එ තමයි වායුදූෂණය ජලදූෂණය පසදෂණ ටමතරන ශබ්ද දෂණය වගේ වෙන පරිසර් දෂණය ආරත්තිය. ධන වශෙන් ද වන්නේ යි දෂනය ජලදූෂ නිහ පස දෂ. එතර මේ නිසා මෙ මෙ තුනම පරිසර පදතික අජී සාධක වයි ගෝලයේ ජලය පසකැන අජීවිසාධක. අපි පරිසර පද්ධති ගැන මේ පාඩමි මුල් කොටස් වල ඉගනගයි ඉදිගෙන ගත්තා පරිසර පදතික ජීවිී සංගටකේ පැවැත්නු දෙෙසා අජීවී සංගටකේ කොයි තරම් වැදගත්ද කියලා. බොද ජීවිී ජීවී අන්තර්කය සිද්ධ වෙන්න මෝල්. එතකොට ජීවී සංගටකේ වෙච්ච ප්‍රජාාව? සංගටත් එක තුලාදම පරිසර පද්ති නිර්මාණය වී. එතොට එහි යෙනවා ජීවී සංගටකේ මූලික මසාධක තුනක්වන්න පස්ස ජලය වාතය අපිරි සිදුවෙන වනා දූෂනයක් ලක්වෙන නක් එක ජීවී ප්‍රජාවට රජෝ බලපාන එනි පරිසර පද්ධති බිඳ ටීමේ අආදානමට ඇවිිලති. ඉදි අපි සාකච්ඡා කෙරුවා පරිස්සර දූෂණයේ සිදුවන ආකාර පස දූෂණය වෙන්නේ කෝමද ජලය දූෂණය වෙන්නේ කෝමද වාය දූෂණය වෙන්නේ කෝමද කියලා පිත් කිරු. අපි මේ පරිච්චේදේදීසාකච්ඡ කරන්න බලාපොරත්තුනොත් මේ පරිසර දූෂණය වීම නිසා. මිනිසාට මෙන්ම මුළු ජයිවගෝලයටම අත්විඳින්න වෙලා තියන අහිත කර ප්‍රතිඵල. පාරිසරික අර්බුද කීපයක්, පර්තමානය උද්ගත වෙලා තියන පරිසර දූෂණය නිසා වර්තමානය උද්ගත වෙලා තියන පාරිසරික අර්බුද කහිපයක් අපි කතා කරන්න අදර. ඇ පරිද නැතන් අපිට පරිසර දූෂන ්‍රශ්යක් දක් නැ ය පරිසරදජ වුණාවි කියලා පින්න පුළන් අපිටම් බලපෑමක් නැත්තන් එඒෙමනිසාමාන් මිනිසා. නමුත් මේ පරිසරදූච නිසා නවතතා අනිත් පැත්තර අපිටම බලපැෑම් ඇති වෙන පරිසරි අර්බුද ඇතිවෙලා තින ජයව ගොල සමතුල්තාවයි බිඳ වැටීමත්ක්. අන්නේ පරිසරික අර්බුද ගැන කතා කරන්න නොකදේ පරිසරික අර්බුද මිනිසාට මෙන්ම අනිකුන් ජිවීන්ට අහිත කරන්දම බල පාල. අපි කතා කරන්න හදන්නේ පරිසර දූෂණය නිසා හටගන්නවු අහිත කර පාරිසරික අරමුුද මොවාද කියලා. මෙන්න පලවෙන්නේ එක. ගෝලිය උණුසුම් කියලෑ. පහුගිය වසර පණහක කාලය තුළ පෘතුවිගෝලයේ සාමාන්‍ය විෂ්ණත්වය සෙල්සිියස් අංශකයකින් විතර වැඩි වෙලා තිය අංශකයකින් දෙයකින් විතර වැඩි වෙලා තිය. එතකොට කාට හි දෙෙන්න්න පුළුවන් සර්දැන් අවුරුදු පණහක් තුළ. සෙල්සිය සංකින්ද දෙකින් වැටමට විචර ්‍රශ්නයක් නයක දැන නෑන කටලිතෙන්න්න පුළුවන් සර් දැන්ඔොය උෂ්නත්වේ සෙල්සිියස් අංචකයකින් දෙහෙකින් වැඩිවුනාාට ඒ කමක් නෑනිස. ්‍රිච්චර් දැනෙන් නෑනක් නෑ දැන නවා. ඒ දැනෙන්නේ අපිටත් වඩා පරිසර අජීවවිසාධකවට දැනො දැන්. මිනිසට පුළුවන් යම් පමක රෂ්නත් පරස දරාගන්න. ට අපි දන්නදේට නුව රේලිය වගේ ප්‍රදේශයක සමරදවස රෂ්ණත්වේ සෙල්ෙේ හ නමුත්දැන් සමරලට වියලි කලාේය අම්බන්තන ත්‍රීකුණාමලේ පුත්තලවාගේ ප්‍රදේශ සේසක තිස් පහත් තියෙන වෙලාවල් තියෙන. එරෙන්න්ජ ගොඩක් වැඩි දර අපිට් ්‍රපීතින කොල දරාගණ පුළුවන් හැබයි සමහර සත්තුන්ට බෑ.ඒවගේ මජී වට විශේෂයෙන්ම දැන් පපුෘත්වී ගලි ෂ්ණත්වේ වැඩිවීමකොට වෙන්නේ උත්තරද්‍රවේසා දක්ෂණද්‍රවේ තියන අර. අයිස් කඳු ෙවත් ගලැසිර දියවෙන්න පටන්ගන්න දියවෙන්න පටන්ගන්න. පෘතුවයේ ජලයේ පවතින ප්‍රධාන ආකාර කිිහිෙන් ගත්තමයි උත්තරන්ද්‍රවේසා දක්ෂණද්‍රවය තින ගැසිය. වැඩිම ජල ප්‍රමාණය තියෙන සාගර සහ මුදුවල දෙවනිට වැඩම ජලපානතින් උත්තරද්‍රවේසා දක්ෂණද්‍රව ගැසි රශ්ශ. එත පපුෘත්තුවී උනුෂුම සෙල්සිෙස් ඒකින් දෙකින් අරි වැඩිය නඕොන. අ ගලැසිියර වල තින අයිස් හිම දියවෙලා විශාල ජල ප්‍රමාණයක් මුහුදු සාගරවලටනවා තර මුදු සාගරවල ජලමට්ටම වැඩි වෙනවා ම ඒක උදාහරය එක තරයිකයන්නේ මුදු සසාගර ජමට වැඩිනට මා දදිවෙන ශ්‍රීලාලංකවසානනිකුත් කුඩා දීපත් අටවමේ ධානමක්කය එදවට ගෝලී උණුසුම වර්තමානය වේගෙන් ඉල ඇමින් පවතින කොහොමද මේ ගෝලිී උණුසුම ඉහලයන්නේ මෙන්න හග ඒක පැහැදිලි කරන්න අපි පාවිච්චි කරනවා ලස්සන සංකල්පය පපුතුවේ ගෝලිය උුම වැඩිවෙන්නේ කහොමද කියනෙක විග්‍රහ කරගන්න අපි පවච්චකන ලස්සන සංකල්පයක් එකැ පින රිතා ගාර ආචරණය හතා හරිතාගාර ආචරණය කදද මේ හරිතාගාර ආචරණය කියල කියන්නේ ්‍රීන්ව හරිතාගාරචර දැන් ඔයි ශීත රටවල්වල ශාක වැවෙන ප්‍රමාණය හරි අඩුයි වැවෙන්නෙත් අර ඒ ගොල්න්ගේ වසන්තරරිතවිත්තම වැඩිපුරම ද ශීත රටවල්වල අවුද්ධ වැඩි අරියක් ශීත දේශගනයක් තියනිසා ශසාක වැඩිදරුලයි. අර යන්තන් උනුසුම් කාලා පරිචයේද වලට යම් ප්‍රමාණයක් ශසාක වැඩනවා ඇබැ ඒ ට පසන තිරත් යන්නවා. එතට ඒවගේ ශීත රටවල මිනිස්සූ තමන්ගේ වගා කටයුතු කරන්න හැදුව ග්‍රීන් හවස් කල ජාතිය. හරිතාගාර්. ඒ හදන්න මේ වගේ ලොකු වීදුරුවලින් ලොකු වීදරුවලින් හදන්න මෙහෙම. ලොකු මේවා. ලොකු වීදුරුවලින් අදනොහෝ. හදලා මේක ඇතුලේ තමයි වගා කරලා තියෙන්නේ. පැල වගා කරලා තියන පැවල තිය. එතුකොට යිති කෝමද ැවෙන්නේ ඒත් ීතලයි හ එ එකකට වෙන්න මෙහෙයි. අර බැමිගට යම සුළු හිරුවෙලි සුළු තා ප්‍රමාණයක් ලැබෙනවානි උක් සීතලයි නමු සුළු ප්‍රමාණක් ලැබෙනවානි ද මීතින් ශාක අවවපු හඩ ඔය විදියට එතකොට දැන් වෙන්නේ මේකට සූර්යා ලෝකයේ පතනය වෙනකොට. හරත් සූරය ලෝකනකොට මේ සූර්යා ලෝකේ වීදුරු හරා විනිවිදේෙනවා. ඇවිල්ල මට වැටේනවා. වැටිලා දැ නැවත වැමි පුෂ්ටවල වැදිල පරාවර්තලා යන්නාදනවා යනේවයිෙන් සමාරයව යනවා සැනු ප්‍රමාණය යන හැයි විීදුර ෘෂ්ටය. සමාරයවන ඇවත පරාවර්තනය කරනවා. එනඒවයන් සමාරයවට යන්න නොදී පරාාවර්තනය කළ තියාගන්න වීදුරපුෘෂ්ටය. එන්න සූර්්‍යතාපය හරි යම් ප්‍රමාණයක් යන්න නොදී පරාවර්නය කළ තියාගන්න. දැම් මේක නොතිබුණනාන ග්‍රීන්න ඔසේකෙන් වීදුරපුෘෂ්ටය නතිබුණානල් මේ එන්න සූර්්‍රතාපේ වැදිල සුළු ප්‍රමාණයති ාකරාගන ඉතුෘටික සම්පූර්ණයෙන් අභ්‍යෝකාචල අනනිදහස් වෙලා. නමුත්ද මේකෙති වෙන්නන්නේ වීදදුරුවිිත්තිය නිසා එන්න සූර්්‍යතා අපේ වැදිලා යනකොට එතර එඉන්න පුළුවන් යන්න බැරිගළක් කවරවරි හයි. එන්න පුළුවන් විීදුරභිත්්‍යය විදගෙන විවිද යන්න බැරි එකෙන හේතුෝ තමයි එන්නේ අධි සංක්‍යත තරංග ස් සරයාලෝකඉතින අධිං්‍යයාත් තරග එැයි මේ පෘෂ්ටල වදිනකොට ශක්ති නිවීමක් වෙන. ශක්තිය හානිවීමක් නිසා යන තරංගොල සංක්‍යාතය චුට්ට කඩු. ඒ සංක්‍යාතය අඩ රගතරින් බෝම මේකන විදදුරපිත්තිය විනිවිධ යන්න. ඒ ැව ීද ිත්ත පරවාර්ත ක ඇතුළල එතකොට ක . එතන යි කෝමත්්‍ය යන්න බැරිවෙන යි පරාවතන හොම මඩි වෙලාවා. අ විීදුරපිත්තය මගින් පතනේ වන සූරතාපෙන් විීර්වි්‍යන තිමනාාන ඔක්කමටිකවගේ නැවත සෑන ප්‍රමාණ ේ අුනමේෂු මයයක්න වගේ නවත අභ්‍යාකාශයට යනවා නමුත් දැම්මික තියර නිසා එඒේයින් සෑනව වැදදි 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 වෙදදි ික තින පරාවර්තයගේ ඒ නිසා. ශීත කාලේදී පවා මේ ග්‍රීන් අවස් ඇතුළේ වැඩි උුණුසුමක් පවත්වා ගන්න පුළුවන් වැඩි උුණුසුමක් පවත්වා ගන්න පුළුව ශීත කාලෙදි පවා ලැබෙන සුළු තාප ප්‍රමාණයේ මේ ඇතුළට වැදුන අරවස්දි මේ ඇතුල පාවර්තය තිය නිසා තා අපේ මේ ඇතුල වැදිල තියෙනවා එනිසා ග්‍රීන් අවුස් එක ඇතුළේ ශාක වැඩීමට තර සුදුසු උෂ්නත්වයක් ශීත කාලි පවා පවත්වා ගන්න පුළුවන් දැන් මේ එක බලන්නත් පුළුවන් අපිට. අපිට මේ ක්‍රියාව බලන්නත් පුළුව. කහොමද බලන්න කව ග්‍රී වසයක් ඇතුල වන වැඩේ බලන්න සරල පරීක්ෂණයක් කරන්නත් පුළුව කද අපි කරන්නේ අපි උෂ්නත්තමාන දෙකක් අරගෙන උෂ්නත්තමාන දෙකක් කරගෙන මෙහෙම ඒ ගෂ්නත්තමානයක් ළිතන්නකු මිතින් තවත් උෂ්නත්ත මාලනය ඒ වගේ ඒම වර්ගය ෂ්නත්ත මාන දෙයක් කරගෙන එකක් වීදරුවකින් ආවරණය කර දති ඒ ලි පරිසර සාම ැක් කත් මාදක එක පරිසරක තිය දෝන එක වන්නසමක විදරකින් ආවරනය කල දැටික් ොදර ව ටෙන්නේ දල තිබොත් අපට ලාාගන්න පුල මේ ෂ්නත්තමානය පාටන් කෙටිකක් වැඩි මේකත් වැඩි වෙනවා මේක හිටත් වොඩා වැඩි ඒත් වැඩිට වඩ අරකට වඩා මේක වැඩි අරකට වඩා මේක වැඩි ඇයිඒ. ට ලබන සූරතපේ මේ වැදදිල පරවර්තල න තර ට දදින චුට න ම රත් ද. මේක වැටල සූරතාාව ප්‍රමාණය ආවම පරාවර්තන වැඩිවෙලාවත්තිය නොමේකි. පරාවර්තන ඇතුල වැඩුලත්ති න ීදුරු ිත්ති. ඒ නිසා? ඇ <mukad> ු පා න් තේරම මයි දර ිත් ු වැඩික යා ග අ රත ය ොද වාර්ත ර ැ යාගන්න ගේ වැඩත්තමයි ග්‍රීන් ස ඇැතු. ග්‍රීන් අවස්ස ැතුල වෙන්නේ ඕෝක් මොකදද? සූරතා අපේ එවා ග්‍රීනවස්ේ ඇතුලට විදුරුපිත්්‍ය අර හැබැයි ශක්තිය හානිවෙනවා එකඒක පුෂ්ටල වැදුනම යන තරංගවලට යන්න විදියක් නෑ ුව ශක්ති අඩු නිසා ඒ විදුරපිත්‍යාර යනකොට සෑන ප්‍රමාණය නැවත පනවර්තය එකනව විදුරපිත්තිය ග්‍රීනව් ඇතු. ඒ නිසා එලිය උෂ්නත්වය අඩුවනාට ග්‍රීන් අවස්සක ඇතුළෙ හරිතාගාරය ඇතුළේ උෂ්ණත්වය වැඩි. අන්න ශීත කාලිදි පවා ශීතරට්ටවල මිනිස්සු මේ උෂ්නත්වය හැදිි තියාගන්නට නැතම මේ උෂ්ණත්වය පත්වා ගන්නට හරිතාගාර පාවිච්චිකර. දැ මේක තමයි හරිතාාගාරයක් ඇතුලි සිදුවන ක්‍රියාවල පුතුවයට පතනය වන සූර්යාලෝකෙන් යම් ප්‍රමාණයක් යන්න නොදී නැවත හරිතාගාරය ඇතුළෙම රදවාගන්නව වීදුරුබිත්ය. දැ මේකට කියනි හරිතාගාර ආචරණය හරිතාගාරයක් තුළ සිදුවන ක්‍රියාවලිය ග්‍රීන් නවස් ඉෆෙක්් එක මේ එක හරිතාගාර රාචනය දැ මේ සත්ත්වම වෙලා තියෙනව පෘතුවියයටත් වර්තමානය. වර්තමානය සමස්ත පෘතුවියම හරිතාගාරයක් බවට පත් වෙලා තියෙන. වර්තමානයේදී සමස්ත පෘතුවිය රිතාගාරයක් බවට පවෙලා තියෙන. තරයි ඒක ඇනිස සමස්ත පෘතුී අරිතාගාරයක් වෙලා තියෙනව ගැනෙ ඒ ඇැනිස පෘතුවියම මේ පටේම වීදුරුවක් දා ලද. වීදුරුවක් දාල නෑ වීදුරුවක් දැම්ම හා සමාන ක්‍රියාවලයක්ක් වෙලා තියෙනව පෘතුවය වටි. වීදුරුවක් දාලා නෑ. වීදුරුවක් දැම්ම හා සමාන ක්‍රියාවලයක්ක් වෙලා තියෙනවා පෘතුවි වටි ඒමකක්දේ දැ මේ තියනි පෘතුවි ගෝලයනම් අපේ මේ තියෙන් අපේ පෘතුවි ගෝලය නම් අද මිනිසා විවිධ ක්‍රියාකාරකම් නිසා වායිගෝලයට කාබන් ඩයෝක්සයිට් වගේ වායුනිකුත් කරවා හරිතාගාර වායුකිල ජාතියක් අදවර් පන ප්‍රධාන මරිතා ගාරවායව තමයි කාබන්ඩයක්යි. ඊට අමතරෝ ඕසෝන් මෙත්තේෙන් නයිරජන් ඩයෝක් සයි් වගේ වායු තර්තාාගාරවාගලෙස ක්‍රියත්පිකෙන ප්‍රධන මාරිතා ාරවායතම කාබන් ඩයක්යි අපැ එක එකගම කුදානට මිනිසා වර්තමානයේ ඉන්දන ධානය කර කන රතවාහන වල කර්මාන්ත ශාලාවල යන්තර සුතුරල ඉන්ද ධානය කර වා ගල කාබ ක් යවන ප්‍ර ණ වැඩිර දේ. එනිසා පෙරට වඩා වයිගෝයේ කාබඩක් ප්‍රතිතේ වැට තිය සාමාන්‍ය වයිගෝලයේ තියෙන්න කාබඩක්් ප්‍රෂතය සිර ිඳදහෂ බිදුව තුනක්නි. නමුත් මේ මිනිස් ක්‍රියාකාරකම් නිසාද විද්‍යාත්නයෝ පරීක්ෂණ කළ ඔයාගෙනැතියෙනවා. සාමාන්‍ය වයිගොලේ කාබන්ඩක්සයි් වැඩි විශේෂයෝ හොඳ කාර්මික නගරාශ්ිත ලෝකෙ ඉතා දියුණු කර්මාන්ත ගොඩක් සිදුර නගරාශ්ිත වයි ගෝලයේ කාබ්ඩක් ්‍රශත වැඩි. හරි දශම් බින්දුවඇයි තුන්ට වඩා වැඩ. එත කොට මොකද වෙන් අ කාබන් ඩයක්සයි් වැඩ වුනාම ඒ පෘතු වයට වැටෙන සූරතා ප දැම් බලන්න වෙන දේ ඔන්න ර ග්‍රීන් අවස්සක වෙන වැඩීම වෙන ම විීදුරුවක් කාබ්ඩක්තම ඩග ඔන්න නොව සූරයා ලෝකයේ පපුෘත්තුවයට ඔන්නේ න වැදුන දෙයි යන්න අආදර දැ සාමාන්‍ය සාමානි කආබන් ඩෙක්ෂ ප්‍රිශති බනා යනවා චුට්ටක් විතර තමයි රඳවගන්නේ එකන දත්සම බින්ඳුවයි තුනකාබ්ඩ ක් සයි තිබුණා නං හරිද මේ එන්න තාපයෙන් සුළු ප්‍රමාණයක් රඳවගන්නවා සැලකියයුතු ප්‍රමාණයක් අආය පරාවර්තනී වෙන සැලිකියයුතු ප්‍රමාණයක් පරාවර්තය වෙන සැලකයුතු ප්‍රමාණ පරාවර්තන වෙනු සු ප්‍රමාණ රඳද කනම මෙතින් බරක් හැබැ අද වෙලාා තියන ගද. අද වෙලා තින වා ගෝලේ කාබ් ක්්‍ර ෂතය වැඩ වෙ. එත කොටේ එ සුළු ප්‍රමාණයක් ප්‍රඳවගත්තු තාපයද කාබන් ඩක් කාබ් ක්ල් ලින්දම අදවන් ඉටමතරව ඕෝ නයි ජන්ෝක් සයි මෙතයන් වගේ වෙනත් අහරි ර යත්තේ ත්තරන් න නම් ්‍රධානක කාබ් ක් කාබ් ක් නි ද යි ගෝල. අ විදුරු විත්්‍යය වගේ ක්‍රියාත්මනා කාබන්් ක්න් ්‍රියත්ම ස පෘතුවයට පතන වන සූරයා ලෝකෙන් සෑහන ප්‍රමාණයයක් නැවත පෘතුව ඇතුට පරාවර්තනය කරන. දැක් ඉතින්ස ඉද කාබ් ඩක් ඇතිබන එදා තිබි මෙචරයි. ඒකෙන් යම් ප්‍රමාණය කර හැබ ඒ පොෘතු උුම පද ැ පෘතුවේ ජීවිත ජීවත ර සු ුම යෙැ ෂ්නත් තිය ෙැ ්නත තියගත් යගෙන් තමයි. හැබ අද වැඩිවෙරාමකමීට වඩා. එත වැඩි වනාම වෙන්නේ සූරතා අපේ රඳව ගන්න ප්‍රමාණඇත්වය දති එදා මේවා ගියාට අද යන්නේ එදා මේවා ගියාඩ් අද යන්නේ අද මොකද වෙලා තියෙන් එන ඒවා එමතියෙනහරිමයි එනවා නැවත පරාවර්තය විදිය එනවා නැවත වරාවර්ත්‍රය වීදය ඔය විදියට පරාවර්නය විදිී අන්න ඒ නිසා අද පෘතුවයේ උෂ්නත්වය වැඩිලාතිනෙන අර හරිතාගාරයක් ඇතුළ සිදුවන ක්‍රියාවලීම තමයි මෙතන වෙලා. හරිතාගාරිදිවෙෙන එනවා වවිදුරුභිත්‍යය යන්න නොදී පරාවර්තනය කර තියාගන්නවා මෙතන වෙලා තියෙන්නේ. එනවා වයිගොලි හරිතාගාරවායව නි ඒගොල පරාවර්නය කර මික තියාගන් පරවාර්තනය අවශෝෂය කරන නදර විමෝචනය කරන. එතකොට. එදා අ හරිතාගාරයක වීදුරුභිත්තිය නිසා සිදුවන රිතාාරය තුළ උණුසුම වැඩිවීමට ඒතුවන ක්‍රියාවලියම මෙතනස් සිදුව වෙනවා වීදුෘපිත්තය වෙනු රිතාාර වවිතමයි වැඩේ කරන්න. මිනිසා වර්මානය තන් නොෙකුත් කරර්මාන්ත වලින් සසානිකුත් දෙවල්ල වයි ගොලට යවන හරිතාගාර පහහි ප්‍රමාණය වැඩි ක්ේෂම කාබඩක් ්‍රමාණය වැඩි ඒ නිසා වය ගෝල ම ර ප චක දත්ත ර වාමන්හස මත දරන්ටන්තක. ගෝල ක බ ක් නිුත් වන කම ගොඩයි ජීවික ොසන දන ශක්කතුන් ඉදන දානේ දයනවා ජීවිදේ වියෝජනයේ දයනවා. සෑන ප්‍රමාණ යන ැබයි එකක් එක්ක කරමේ ගෝලින් කාබ ඩක් නිවත්ර ගනති ඒ සාක ප්‍රවා න්ංකලේ නති ගෝලිින් බ ඩක් රාගනින්ත. යව කම ගොඩයි ඉවත්වන ක්‍රමයයි ඒත්න ක්‍රමතම එක බැලස් කරන්නේ නොත් නිසා වර්තමානය ශාක විනාශ කරන නිසා ඒ ක්ක ද ක අප යන කරම හෙම වායගලට තියනවා ඉවතන කම වා ගලෙන් බ ඩක් ඉත්තන ක්‍රමේ ේච සාක පෘත්තුවිය අඩු කරල යන. ඒනිසා වර්තමන ශාකර නිසා ප්‍රාන් ශේෂන යාි සාක ක් රග පවා වා ග බ ඩක් යන ප්‍රමාණ ව ද න ර මනිස් ්‍රාකාරක ම යන එතකො මොද ව වා ගල බ ක් ඩ ඩි වන බඩ ක් යිට් ෘත්තුවයට ලැබෙන සූරිතාාපය සෑයන ප්‍රමාණයක් තමන්ගේ. ර්තය කර පපුත්තුවේ පහලවා ගෝලයේ පවත්වාගන්න. ඒනිසා පෘත්තුවේ පහවා ගෝල ආශිතව කියරම අපි ජීවත්න පදශිතව උුසුම පෙරට වඩ වැඩිවෙලා තියෙනවා මේක පොදුවේ කියනවා මිහිතලේ උුසුම්වීම ඒකින් සිද්ධ වෙන්නේ හරිතාගාරයක් තුළ සිදුවන ක්‍රියාවලේ නිසා මෙකන කියනවා හරිතාගාර ආචරණය වක් කියලති කියන්නේ හරිතාා රාචරය.තු හරිතාගාර ආචරණය, කියන ක්‍රියාවලියීමම පෘතුවේ වෙන නිසා අදවර්තාමාය පෘත්තුවී ෂ්නත්තේ වැඩි වන්නටන් අරන්තයෙනනක මේක ලොකුම ලොකු ලොකුම ලොකු පාරිරිරුදක් ඇයිමක ලොක්කුම ලොකුවෙෙන අනිකුත් සියලුම පාරිසරි කාරබුද වලට අද වර්තමානය ඇති ලදිෙන අනිකුත් සියලුම පාරි රිකාරර්බුද වලට රිජුව හෝ වක්්‍රව නීතල වුණු සුම්බින් බලපාන ලෝබ ෝමින්ක ලපාන මේ අරිතා ගාරාචරණය බලපා අනිකුත් සියලු පාරිසරික අර්බුදවලට රිජුවෝ හෝ වක්‍රව මේක බලපාල. එනිස ප්‍රධානව පාරිසරික අර්බුදේ බවට පත්වෙලා තියෙන්නේ හරිතාගාර ආචරණය ඒක තම අනිකුත් ඒවට රිජෝවක්‍රව බලපාලතයේ. ත මේකට ප්‍රධනේතු හරිතාගාරවාය අරිතාගාරවාය අතරත් ප්‍රධානමේතුව කාබ්ඩ ක්ෂැ. තේරුම් ගන්න ඇතිේ නම් හරිතාගාරයක් තුල ශීතරටටවල හරිතාගාර හදල ඒවයි වගාකරදදිී උනුසම පවත්වා ගන්න සිදුකරන ක්‍රියාවලියම අද වර්තමානය පෘතුවිවායි ගෝලේ හරිතා ගාරවායමගේ සිදු කරු නිසා සමස්ත පෘතුවේ මරිතාගාරයක් වෙස්‍රියත්ම කළලා උණුසුම වැඩි වෙලාතිය. එනිසා පිවර්තමාන ඒකයි පරිසර සංවිධන කියන්නේ පුත්තුවී ඉතින හරිතාගාරවායි ප්‍රමාණය අඩු කරන්න වාය ගෝල තතිය කාබ ඩක් යවන ප්‍රමාණ අුකන් යවන ප්‍රමාණය අඩු කරන්න බැරින අඩු ගාන ඩිවී ශා සාා ඇති වගා කරන්න. වවන් වනාන්තර අලුතින් හදන් අදන්න කියැනෙ ඉස්ස ඩංවල පැළිහිටවන්න එතකොට ක්ක ව ගල ඩක් ර ර වා ේෂන එතර වයගල කාබ ්ඩක් ප ති නව තිබ් ගා අුරන්න පුොල ඉතින් ලොකු ගැටලු ගොඩක් එෙනවා මේ මීහිතලේ උණුසුම් වීම නිසා පියව මනොද කියල බලමුට කරින් පොඩක් යොවල න ගී න සිිෙට්ට එකේ තම ගෝලි උණුසුමී යලෑ හරිතාගාර සූරයගෙන් ලැබෙන ය පෘත්තුවී අවට රඳවා ගැනීම සිදුවන්නේ වයිගෝල ඇති වායු මගිෙන. එමගින් ගෝලි උුසුම පත්වා ගැනීම සිදුවේ මේ හිතකර තත්ත්යකෝ යම් ප්‍රමාණයක් පෘත්වී උෂ්ණත්වය පවත්වා ගන්න සූර ගිතාපේ වයිගෝල් වයිගෝල ඉතින් අරිතාගාරවායු මගින් රන්වා ගැනීම පති උුසුටේද දාකාල දම තිබ්න්නේ අර යම්්‍රමාණයක් කකාපණඩක්සේ ඒකින් පෘත්තුවයේ ජීවීන්ට ජීවත්වන්න තරම් ප්‍රමාණත් ප්‍රශස්ත උෂ්ණත්වයක් පත්ගනන්නේෙ හොඳයි. හැබැයි. දර්තමාන ලතින්නේ උුසුම වැඩිවෙල්ලා හර්තාගාරවාය ප්‍රමාණය වැඩිවෙලා නිසා එක එකන්න සූරයා ගෙන්න ලැබෙන තාපය පෘතුයේ අවට රඳවා ගැනීම සිදුවන්නේ වායගෝල ඇති වායු මගින් එමගින් ගෝලී උුණුසුම පවත්වා ගැනීම සිදුව මේ හිත කර තත්වේ එක හිත කරයි මෙම සංසිද්ධිය හරිතාාගාරයක් තුළ උනුසුම රඳවා ගැනීමේ ක්‍රියාවලට අනුව පැදදිි කළ ැකේ එතින හරිතාගාරයක් මෙන්න සූරයාගේ තාපේ යනවා හ විීදෘවිද්‍ය අරායනවා ගිල්ල මේ තියෙන කොටස්වල වැදිලා නැවත පරාවර්තනකට යම් ප්‍රමාණයක් කියයනවා සුළු ප්‍රමාටය අන්න බෑ නැවත පරාවර්තනය වෙලා මේ ඇතුළු තිෙන නිසා මේ ඇතුලේ සූරතාපේ සූරයයක් තා අපේ ැද ප්‍රණ වෙන් ව ීදෘවිත්්‍යයම පාවර්තනය කරනිසා. නිසා එල්ියටඩ ඇතු උුම් ෂ්නත්තේ වැඩ ශීතකාල දි පවා රිතා ගරය ඇතු වග ටිතු කරන්න ල. හරිතාආගාරයක් තුළ උෂ්නත්වේ ආරක්ෂාව වනයරු පාතාකාට පැදිලි කන හැකේම තින්නේ එක තම රූප සටන්ටයක් විශාල කරල දාලාතියන්න මතින එනවා යනවා සමහරය ැබෑ සමාරය පාවර්තනය නොමේ ස්තකි දු ප්‍රමාණයක් විීදුර විත්‍ය ඇලි පාවර්තනය නො තකොට මේ ඇැළ උුසම රැඳල තින ප්‍රමාණ වැඩි සූරය විකිරණ වීදුරුව තුළින් සූරය විකිරණ වීදුරුව තුළින් පැමිණ පොලෝට පතිත වී තාපේ බවට පරිවර්තනය වේ න ඉන් පිටවන තාප විකිරණ, හරිතාගාරයේ වීදුරුවල වැදී පරාවර්තන වී හරිතාගාරය තුළල මර ඇදේ අන්නෙ ැයි වැදගත්වක්කේ. නමුත් ඉන් පිටවන තාප විකරන්, සූර විකිරණය නොව ිවිද ීදුරවිය. වැදිලා ශක්තියහානිමට පසේ යන තාප විකිරණ වැඩ විදුරපිත්ති විනිවිධයන්න බැහොමක් කේවට. හරිතාගාරයේ වීදුරු වැඩි පරාවර්තනී අරිතාගාරය තුළම ප්‍රන්දී. ඉතා සුළු කොටසක් පමණක් පිටවී ඇයි. යන්තම් විිඳිවි දෙන්න පුළන්ටිකය නම්. මේ නිසා හරිතාගාරය තුළ උණුසුම වැඩිී. මේ ආකාරයට පෘතිවිය වට ඇතිවායුස්තරය මගින්. හිතකර ගෝලි උණුසුම පවත්වා ගැනී මෙම සිදුවීම හරිතාගාර ආචරණය ලෙස ඇඳින්වේ. මෙම ආචරණයට සමානකාරයක් වයු ගෝලය තුළ සිදුවී. න්න වායු ගෝලය තුළත් සිදවිද නිෙම. දැ මේ තියනෙ හරිාර වයු. වැස්මක් වගේ යන හම තැනම තියෙනවා මේම පටියක් වගේ රවමක් නෙවෙයි හැමතැනම තියනම එක මේ රූප සටහනක්නේ. තොට සූර්යාගේ එනතාපය සුර විකරණය හරි තාාරවවා ස්තයි දගෙන ඇැවිල්ල පපුතුවේ වැදල පාත තාප විකරණ යන කොට ඒවයි බොහෝම කරිතාගාරවා විසි නරාගෙන යන්න නද නැව පෘතුවයි පැත්න පරාර්තනි එනිසා පෘතුවියාාසල රැඳෙන මේ අර රැඳෙන හරිතාගාරවාය ප්‍රමාණය වැඩිවෙන. රැදර ප්‍රමාණය වැඩි ෆොන්න යවිදි මෙගේ තරය ඇතුළටන්නවි ෆොන්න ඔය විදියට ඇඳදිර ැනැතිී හරි ඔය විදරීන මෙම ආචරට සමාන කාරයක් වයිගෝලය තුළ සිදුවරි වයිගෝලේ කාබන්්ඩක්යිට් මගින් වීදුරුවේ කාරි එටු කරමින් තාප විකිරණවලට පිටවීයෑමට ඉඩ නොදී පෘතුී ග්‍රහයාගේ උනුසුම් කියල නංවයි. එබැවින් පෘතුවවි වවායි ගෝලයේ කාබන්ඩක්ට ප්‍රචත්තේ පවතින මට්ටමටට වඩා ඉයලෑමෙන් ගෝලි උුසුම් කියලයයි අන්න ඒ නිසා අරේ පතුී එබැවින් ප්‍රතුවීවායි ගෝලයේ කාබන්්ඩක්සයි ප්‍රතිශතිය පවතින මට්ටමට ඉහල ෑමෙන් වයිගෝලි උුසුම ඉහලයයි එතකොට ඇත්තරම කියනනම් අපි කරන හැම ක්‍රියාවකිම වයිගෝලේ කාබන්ඩක් නිදාශය. අපි කරන හැම ක්‍රියාවකි ම වගෝල කාබ්ඩක් නිදස්සයන අපි කරන හැම ක්‍රියාවකිම අපි නිකන් ටියගේ මුුත්ම නොක ඒත් අපිවා ගෝල කාබඩක් නිදස්රන ති. තල වුබීමට දායකනකෝල අපි මුකුත් නොකට ඇම සොසනය කරනවා අයි ප්‍රශ්වාසවාතයේ වගොඩට කාබඩ ඩක් නිදහස්රනවා එතකොට වයිගෝල්ඩ කාබන් ඩක් එකතුවීමට අපි දායකේ හරිස එකොට අපි ස්කෝල ගිල්ල ඉගෙන ගන්න කොට ඒක්‍රියාවවිවායගෝටඩකාබඩක්ට න්නනන්නේ නව ඔබ වහන්සල මේ දරුව පාසලට යන්නේ මක්කරරි වාහනය ඉන්න පාසලට යෑම නිසා වාන ඉද දාානය කරන්න යිගොට ගබඩක් පිට ඔල යන නිසානේ වානි ස්ටාට් කරන අන්ඩවෙන්නේ ඉන්දනදානය සේතකොට අපි කෑම කනකොට වයගොට ගබඩක්න් නිදහස් වෙන්න ඇනි සසන ම පැතර දැමුත් අපි කෑම අනු බව කිරීම නිසා වෙනවා ඔය කෑම බොහෝ වෙලාවට වගේා තමන්ගේ වත්ය වගා කරලා ගත්තුව වෙඩ බෑනි හඟක් වෙලාට එහෙමත් ඇති ගක් කලාවට කඩයකින් ගන්නේ තොර ඒ කඩේට ඔය ආහාර අරංගෙන් වාහනයකින් එපේ ඉන්දන දානි හරි එතකොට අපිේතු ව පරිප්පු වගේ ආහාරයක් ගත්තයි කිය පරිප්පු වගේ ආහාරය පරිපු ලංකාය වැවෙන්නේ එක වැවෙන්න එක්ු ඉන්දියාවේ පගිස්ානය වගේ රටවල්ල ත ඒ වගේ රටවල්ලලට වල ඒවයි ප්‍රවාහනය කරන්න වරාය වෙතට ඒවාහනුවල් ඉද්‍රධදාානයවා වරාඉද නැවුමගින් අපේ රට ප්‍රවාණය කරන විශාල ඉන්දන ප්‍රමාණය අධානයවි. ඊටවසේ බර් අපේ වරා ඉදලා ගබඩාවලටකෙන් අතවාහනුවල් විශාලඉදන ප්‍රවාා. ගබඩාාව ඉදලා ඔබ මෙලදීගත්තු කඩේටගෙන් ඉන්දන ප්‍රමාණ බලංගයා අපි පරි්පු කනවායි කියන්නේ වයිගොල සැනකාබ්ඩක් සැ ප්‍රමාණය නිකොත් කලති අපි කරන හැම ක්‍රියාවකින්ව හැම්ම ක්‍රියාවකි දැන් උදාහරයකට අපි ගෙදර ස්විච්චක දැම්මත් ලයිට් එක තකොට සගම්ක බ ක් යිට් එක කාබ් ක්ට න්න න ඇත්ත හැබැයි ඒ ලයිට් එකේ ආලෝකෙ විදුලි බල්බේ ආලෝකයෙන් නිපදවන්න ව විදුලිය නිපද වන්නේ කොහද. බොහෝ වෙලාට විදුරි බලාගාරෙක් බොහෝ වෙලාට අපේ රටේ අද විශාල විදුලි ප්‍රමාණයන් නිපද වන්නේ ගල්ල ගු ධනය කරල එමත් ංජච තෙල්ල ජලවිදුර අඩුුව හරි එතකොට ගල්ලගුරු ධානය කෙරුවත් ඉන්දන දානය කෙරුවත් වයි ගොඩ කාබඩක්ටිකු. එකන අපි ගෑට ගෙදර සච්චක් දැම්ම ඇන ඕන වෙලාක් අපට අවශ විදුලිය ල බාදයන්න අපි ඒ ක්‍රියාවලදි වය ගොඩ කාබ්ඩ ක් නිකුත් කිරීම දායක දැම්මම් මේ උගන්නන මොහොතයති ශාල කකාබ ක් ප්‍ර ය ව ග නිකු කිර ම දායක. බහන්සලදායක දරෝත් දායක ඇයි තැම මේ වෙලා මෙතන කැමර ක්‍රියාත්මක වෙනවා එතකොට මේ ආලෝක කරනයට ලයිට් ක්‍රියත්මක වෙනවා විශේෂ ආලෝක ගුබුලු හරි එතකොට මේ අපේ තියන බෝඩ් ක්‍රියාත්ම කරන්න ඒ බෝඩ් ක්‍රියාත්ම කරන්න මේ වගේ හරි විදපරු ක්‍රාත්ම කරන්න මේ දේවල්ට අපේ මයික්‍රෝන ක්‍රියාත්මක විශාල විදුියයක් ඒ විදුල නි පදන කොය විදුි ලාාර ඉන්දර දානය කළ පයිගොට කාබ ක්ට අපි කරන හැම ක්‍රියාවකදිම පයිගොට කාබ් ක් කොත්ත එකන වෙනදීන් කියවන අපි දෙහමකිල අපි මුකුත් ක්‍රියාාව කරන්න බෑ අපි හැමවෙලාම මිහිතලි උන්සුම් කිරීමට දායකය මීතලි උසුම් කිරට දායකරන එක සම අපි කියන්නේ හැමවෙලාවම පොළුවන් තරම් නිකුත් කරන කාබඩ්ඩක්ස ප්‍රමාණය අවම කරන්න වැඩ කරම් කිය දාහර කන හිමද අපිට දැහෙම කියලා අපට උගන්නන්නතු ඉන්න බෑනි තවවාහන්සලෆෝර්ණ එකක් අරගෙන හරි නැතම් පරිගැනකෙන් හරි මේක නර්ඹනවාන ඒ ලදත් විදුලිය වැෑයවෙන්න ඒ විදුල නිිුද වනත් ඉන්දරදානය කරන්න ව කබ්ඩක් ඒම නෙවී අපිතු දැන් අපිට පුළුවන්න්නං එක එක්කෙනට වෙනවෙන පරිගණකේ තියාගෙන නරඹනවට වඩාම මෙව් අදහසත් දෙන්නේ. අප පුළුවන් තනි පරිගණකයකින් හතර පස් දෙනෙක් එකතු වෙලා නරබන්න එතකොට පරිගණකව හතර පහ ක්‍රියාත්ම කරනවා වෙනුවට එක පරිගණකේ නත්ත ස්ක්‍රීන්යකින් මේ බැලුවම. ත එක ස්ක්‍රීන් එක ක්‍රියාත්ම කරන විතර අපි විදුලි වැය කර එතකොට අරහි විදුලි නිදවන්න නේ ල සාික්. එඒස සඳ ඉදන දාහනය කරන්න ඕන ්‍රාණශ ික්ෂවා. අපි එතුම වාහන දැන් මේ ස්වාමන් වවාන්සිරෙන් ටක් එච්චරම් බලපානන්නේ නමු අපි දැක තින පාරවල්ලල් නේද උදේවරුට වාහනයනකොට සම එක් වාහන එක පුද්ගලයයි. වාහන දායයක්ක්ගනොත් වාහන දාය පිසු දාදනයි එක්ෙනෙ එකේ වානෙක් ගන්න තකොට මිනිස්සු දාදන ප්‍රවාණය කරන්න වාහන දහයක ඉන්දන අපි ධාන කර. ගොඩ ාකා හැබැ අපි පුළන්ඒ දනම එකවාහනිෙ දා ලවන් බුදු ප්‍රාණ සේවය දිරිමත් කරලා එතකට දහ දෙනාම ල රැකයාටත් යනවා වැඩත් වෙනවා හැබැයි එක වානක ඉදන විරයි දානයෙන් වෝඩ යන කාබඩක් ්‍රමාණ සාපක්ෂවා එට අපි පුළන් අවතවත් ශාක වගා කරන්න ශාකවවන් එක ගහක් පවනවායි කියන්නේ වයිගෝලයේ කාබන්ඩ ඩක්සයි සෑන ප්‍රමාණයක් ඉවත් කරන්න ඔබදායක වනා කියෙන එක ගහක් ඇව්වා බොදේ ජීවතල ඉන්න කල් ප්‍රවාාසන්ස්ේෂන කරන වායි ගෝලින් කාබ්ක් ලිබත් කර උරගන් ව ප්‍රභාංස්ේ කාබන් පිය සටහන කියලා ටිකක් ඉල මටම්වල විද්‍යාවිදි කතාරන කාබන් පියට කාබන් ටෙප් එක හැි කියැන හැම වෙලාම කාබන් පිය සටහන කෙටි කරන්න මුගත්ම මේ කාබන් පියටානක ඒකැන අපි යම්කිසි කාරයක් කරනකොට ඒකට කාරයේදි අපි වයගොඩ නිුත් ක කාබ්ඩක්ස ප්‍රමාණය ිල්ම් දාදහස මේඒ එක ගඩි දුරේ අපි තු මෙම ඔන්න කවරවරි ළමෙක් හරිිතුම ඒබ කියලා ලමයි දෙන්නෙක් එකම් හර ඒ කියලා ළමයි දෙන්නෙක්ගම් ඒසාබ මේ ළමයි දෙන්නේ ද මේ දරුවා දවල්ලාහරයට ගන්නේ රතු කැක්කුලු බත් ර කැක්කුලු බත් ඊට අමතරව මැල්ලුම් ඊට අමතරව මාලු ට අමතරව අලකීමකෝ මේ දරවා දවල්ලා ආහාරයට ගන්නවා එය ගන්නවා බාස්මති සහල් බාස්මති බල් පරිප්පු හරේ තකොට තව අපීතනූ එයගන්නවා නෝඩල්ස් බත් එක මිශ්‍ර කරගෙන නෝඩල් මේගේ තව වවැන්දරන් තියෙන පුළුවන් කියනවා මේ ඒට වඩා බීගි කාබන් පිය සටාන දිගයි ඇයි දෙ මෙයා රතු කෙකුළුබත් මෙයාකන රතුකෙකු බට්ටික අපිතු මෙ දෙන්නම ඉන්නේ කොළඹ කියලා මෙ දෙන්නම ඉන්න කොළඹ කොළඹ ළමයි දෙන්නේ මෙයාකන රතුෙකළුබත් අපිතුම් ොන්න්නරුවෙන් වගා කර ගෙනනාවේ පොළොන්න්නරුවන් වග කරත ොළොන්න්නරු ඉදම් කොඹබට තියෙන දුර පරතු කෙකුල බත් දෙන්න ල් එන්න ද සිී තන පොලො රවිදන් කොඹට ති දර. මැල්ලු නැලු අපිේතුමූ බොහොමහි කොළඹ භාසිිතවම තින කුඩා ඔය කොටුවකින් කඩාගෙන ගෙනාවයි කියෙල තුට එච්චර දුරක් නෑ කොහොම රාඩු මාලු මීගම කොළඹට කිට්ටවීනි හරි ගෙනවා. අල වැල ඩට ර වැලි න කොළඹට තියෙන දර මයා කාබ ි තු ගන්න දර ො දර ල්ල ද ශි ්‍රශගේ ල ොළ දර මීග ොඹ ො ොළ බ දුර මෙතර ැල්ල ච ටි දර. එකතු කරගත්තම් යායි කාබ පි ටනන දවල්ක මෙයා ම තව තියන මම් කිීපේද ාස්මති අපිතු ලංකාව වෙන්න ඒක වන් ඉන්දයා ඉන්ද කොළඹට තිය දුරු එත්තන ගර. පු පකිස්ථානයෙන් ගෙන්න්නන්නේ පකිස්ානනිදන් කොළඹට තිරදුර. නූඩස් ඒකාදන්නේ පාම්පිටි පවිච්චි කන පාම්පිටි තිරිගු පිටි ඒ ැනෙ අපි ඇමරිකාවෙන් කියල ඇමරිකානි දන් කොළඹට තිරදුර දස්කාන මෙයාගේ කාාවන් පී සටන් මෙයාට වටා ගොඩක්දී ගයි ඒ කියන්නේ මෙයාගේ ආරවේල ගෙදරට එන්න ගෙනෙද්දී. වයි ගොල් නිදස් වන කාබඩ්ඩක් සැත් ප්‍රමාන්ටම් මෙයාගේ ආහාර වෙලගේයාගේ ගෙදරට එද්ද වයිගොල් නිදස් කරන කාබන්්ඩක් ප්‍රමාණක් ගොඩක් වැඩි මෙයාට වඩා මෙයා හරිතාා රාචනය මිහල උසු විමරදායකන කැප හැ ලැම්තිෙන් කාබන් ිේටාන ෙටිකන් නිවසට ආසන්නම තැන්ගලින් ගන්න පුුවන් ආහාර ගන්න කියල මේ වගේ ක්‍රමතිය නොයිති. හරි ත්‍රමය කියන්නේ තඒේ තම්. දෙැබවෙන් පෘතිවයවායි ගෝයේ කාබඩක් ප්‍රේෂශතය පවතින මට්ටම පවතින මට්ටමට වඩා ඉෙල ෑමෙන් ගෝලි උන්සු මහිහළයයි හරිතාගාරවා මිැතිනව හරිතාගාරවාය ටික තාප විකිරණයේ වායගෝලය වෙත ඇව නැවත යොමු කළ හැකිවාු හරිතාගාරවායනමේ වැනි වායු හිපයක් පාත දැක්වේ කාබක්යි ප්‍රධානම හරිතාගාරවායෝ ලෝරලරකාබFCජයි මෙතේෙන් ජලවාශප ඕසෝන් ජලවාශපත් ගොඩක් වැඩිවුන මේ එකත් යම් ප්‍රමාණයක් අපේ රඳවා ගැනීමකැවතිය දෙැන් ඒක නිසා අපි ජලවාශප වයගෝලි තියෙනවා නම් ්‍රශ්න දැිටිනනි ජලාවාශ පවායගලි තුරන් සීතල ැතිකිලන්න නෑ වයිගෝයේ ජලවාශ ප්‍රච්චතය වැඩි වෙනකොට වයිගල උණුසුම් වෙන තා අපේ රඳව ගන්න ප්‍රමාණය වෙන්නවා ඉනිසා තමයි ඔය එයා කඩිෂනස් සි. ඒවරගැනි වාගේ සමී කරණයන්ත්‍රවලි කරන්නේ යම් අවකාශයක තියෙන ජලවාශපීගත් කරනු ජලවාශපායින් කරනවා සීල ජලාවාශ එගෙන ඒේතර න්නට වේල නවා ගැන හම ලලාවාස් පාඩුි අපි දකතින ඒසේර එලිය තින කොටස බිින්දු බිඳදු අත්තර වැක්කිරි අර ීත සීත කරලා තියෙන ප්‍රදේශයේ තියෙන වයගොලිති ජලාවාශ්පයින් කරනු කරුෂ්නත අඩුව ජලාවාශ පාගන තාපේ සැන ප්‍රම රඳෝ ගන්න බඩක් ර්මතන ජලාවා පංකර මුක්්මත් යරනිකොද ීතලවෙන්නේ ඒ ප්‍රදේශී තෙරමද එ ජලවාශපත් අරිතාගාරවායුවා මේ වාතරෙන් කාබඩ ක්සට්වාු ප්‍රධාන රිතා ාරවායුලි සැලකි කරිවැදගත් ප්‍රධාන මරිතාගාරවායු තමයි කාබඩයක් සයිදවාය ිනිසා කාබන්ඩක්යිඩ් විමෝචන ීග්‍රතාව වැඩි කල තරමට ගෝලි ු ියල මනිසාවර්මාන කාබන්්ඩක් විමෝචන එකක ්‍රාණ ිය ර ගෝලිය ුම් . හරිතාාරවා ප්‍රශති එල ෑම සහ ගලි උුසුම් ෙලෑමට පටන් ගෙන තිබේ. මෙමතත්වය අමකරැනීම ස හරිතාාරවා වාය ගොටි එකතුේ පානයකල තිමති න් යා ා දා කර එනවා යන්න බෑය පරාවර්තනය වීදිය. එම් අපි මෙදිින් හරිතාගාරවාය වැස්ම කතන අර වීදරූ. ඔ වගේ මේ හරිතාගාරවාස්සම තමයි ක්‍රියාත්මවෙලා පරවර්තනය කර කන තියාගන්න. එතන එනම් මේ හරිතාගාරාචාරයහත් ගලි උුසුමීරයන් පාලනය කරන්න කනයුතු එකමදේ තමයි. හරිතාගාරවා විශේෂමකාබ්ඩක් ස වය. CSCවාු වගේ වයිගොලට අනිෙක පුළුවන් තරම් අවම කරන්න ඩෝයි. හරිතාගාරවා අයුම්කිරමි සඳ ගතයි ක්‍රියා මාර්ග. කනිජ ඉන්දන දානය අඩු කිරීම. න්දතල් දානය අඩුරන්න ෝනි ඒකන් වාහනල ඉදනදාන කර්මාන්ත ශාලාාවල ඉදන දානයේ අන්ත්‍ර සූත්‍රවල නිරධන පුළුවන්තරම් අවම කරනතර වයගඩි ගත් බඩක් රම අද හරි නිසු මේ සඳහා ඉදන යොදන වාහන අඩුකර දෙමුූවාන විිදුලේන් ක්‍රියාර වාන භාතේ වැඩිකිරීම සිදුකලක අන්නකතද තමයි ලක රටවල් අද වර්තමාන මේ එකක් ඉන්දනර්බුදෙට පිළීමක් ලෙස අනිකගේ ඉන්දනාර්බුදෙත් වඩ ව ගො කාබ ක් කුත් මහි ල උු ම පිීමක් තම. දෙමුම් වාහන දෙමුම්වාගෙන හයිබ්‍රඩ් වාහන ත්‍රීවයේ ඉන්දන සුළු ප්‍රමාණය පවිච්ිකනවා බැට්‍රියත් පවිච්ච වෙනවා බැට්‍රිය චාර්්වෙනවා අපතේයන ශක්තිය අපි බේක් ආහානික බ්‍රේග් ාහනකට සෑහන ශක්තියක් අපත යන උටල් ලොගු ශක්තියක් අපත යර ඒ බ්‍රේක් එකේ නිසා අ වේගේ අඩු කරන්න වගේ අඩුකරද්දිී ශක්තිහානි වෙනවා දැන් යිබරිඩ්වානල තියෙන්නේ ඒ අඩු හානිවන ශක්තිය ඒ හානිවන ශක්තිය පතියන නොද ැට්‍රිහ ගබඩාරල තියාග ්‍රි වාහන යනු ඇන්තිසමගේ ප්‍රේගානවාන ර ඇනන් සැර බැටි ා්ජු ඒ ාර්ජනයක ර ඊට පස්සේක එන්ජින්නේ එක හර මෝට්‍රය කර ලබාදීල අර ඉන්දන ධනයට අමතරවරකනු තියම් බලයක් ලබාදන වාන වැක්ියු මෝටරේයනු ඒ නිසා එතනදී ඉන්දන භාවිත ඉතා අවමයි නැත්තනේ භාවිතාව වෙනවා බිඩ්ගානො ඉන්නන බාවිතතා අවමයි අවමයි ැිය නි අවමයිතකර ගොඩ කාබ්ඩක් නිකුත්කිරීම අවමයි අවමයි නැහැනේ අවමයි සාන වහන ගොඩාක් අඩුවෙන් යන්නේ වයි ගොඩ කාබඩක්සයි හැබැයි විදුලෙන් ක්‍රිය කන්න වාහනවල කොහෙත්ම ඉදන ාවිතාවෙන් නෑ එක බැට්‍රියක් එහම පිටම චාච් කර්ඩෝන වෙනම ඒ චාජකි වරවෙනකම් බැට්‍රියෙන් කරන්ටක දෙවා මෝට්‍රයකට මෝට්‍රයක් කරා රෝධ කරකෝනු එතන ඒකද කොහෙත්ම ඉදන කොෙත්මකාබ් ක්ට වයෝ වෙෙන අරිතා ගාර ය යයිගෝොඩිටි වන්නේ මේ එකක සීරෝ වෙන්නෙවනෑ මේ අවමයි. ද දෙකම හොඳයි සාමාන්‍යවාහන ඔල්ට වඩ සාමාන වවාහගලි විශාල කකාබන් ඩක්සට් ප්‍රමාණයක් වයිගෝඩි යනවා කවර කැරල නෑසාේවාහනේට උනක් කල තියන වයගෝඩ කාබඩක්ට න්න එචර ඉහෙම එකක් නෑ. ද වාහනයක් කළුදුන්දාගෙන අනවානම් අපි නවා වාරවායදූෂයක් වෙන හ. ඔඕ එකත්දූෂ ඇති නවා ඇැයි කලුදුන් කියන්නේ නිදහස්කාබ්ස කාබ්ඩයක් නෙවේ කාබන්්ක්ට් වාුව අවර්ණවායවක් කිිලපීගෙනගෙන තිරු. එන්න දා සල්ලන්සරරි මුකත් මවායක් පිටවෙන් නෑවගේ පෙවුුණත් අවරණ ෙස කාබ්ඩක්ට් යන. ඕනම වානයක සාමාන්‍යවායේ ඉන්ද්‍රධදානය වෙන කොට කාබඩ ක්ට්වා යනවම තමයි අවර්ණවායවක් එසක යන පෙන්නේඇලළුදුන් ගොඩක් යනන් කකාබඩක්ට ගඩක් යනේ යනි කාබඩ මුක් කාබණක් නිදහස් කාබන් ලිගෙන ගත්ත අර්ධදාානයේදී ඌර්ණදාාන ැිගෙන ගත්. හරි මෙතනති වෙන්නේ අවරන්නයි කාබ්ක්සට්වාය නිසා ඕනම ඕනම ටියවුණක් කරපුවානෙ ඉදදායන කාබ්ඩක් යන පවාන ඉංිමසසර කරා කියලා නෑ ටවනක් කර කියලා නෑ යනවා අනිවාරයෙන් කාබන්්ඩක්සයිට. නමු තර හයිබරිට් වාහනකද මූවාන විදුලින්ක්‍රයක්ක් එලෙක්ට්‍රක් හන ක්ටිකා රල යන්නෙමන මේ අඩු අවම එනිසා පිට ඒ පවිච්චි කරල දිරිමත් කරන පුලන් නතාව එතකොට අපිට පුළුවන් අපි වෙන්දට යවනවාඉන්දන්න වාහන ඉද දානකරල යවන කාබ්ක්ස ප්‍රමාණ සයන ප්‍රමාණ අඩුකර ත්‍රේක ලොක්කු දෙයක් වෙන මුළුල් රටේම මුළුල් ලෝකෙම ජනතාව. ඒ විදිට දෙෙමුම්වාන ස විදුලින් ක්‍රියගන හන භාවිතා කරුත් සෑහිෙන කාබන්්ඩක්ෂ ප්‍රමාණයක් වායි ගෝලයෙන් අපිට යන කනත්තල. හිැල ුමින් පානය කරන්න පුළවා මුළු ලකෙන් මිනිස්ස ඇතනට ාවොත් අපි සේලුම දෙනා දෙමුූවානයි විදුලියෙන් ක්‍රියා කනවානය විතරයි භාවිතා කරණයක මොකද ඔබහන්සලා කල්පන දරුව කල්පන කර දවසකට වාහන කොච්චර ලෝකෙ පාරල්ල දාවනයන ඇදද අපිට රාත්‍රය උදාවනට සමාරටවලට දාවනගැ මුළු පැ විසි අතරපුරා ලෝකයේ හැම තැනකම රථවාර දාවනයව එහැම රථවානයක ින්දන දානවෙද්දි. දවසට වයි ගොට කාබක් ටොන් ගොඩාක්ටොන් මිලියන ගානත් යනයි. ත ඒ අන ප්‍රමාණ ක්ොම ැවත අනි පපත්තර ඇදලා ගන්න වෙන්න ශාකවෝල්ටනනි ප්‍රවාාංන්ස්වේෂණය තරන් මිනිස්සු වනාන්ත්‍ර ප්‍රමාණයත් අඩු කරින් ගසුත් කපාගෙන යන කොට. අරවර ඇස් වෙලා ප්‍රමාණය වැඩි වෙලා මීතලය උුසුම් වෙන කහරන්න දෙ ඇත. ස අපිට පුළුවන්න වයිගොට කාබඩක්ෙක් පාලි කිරීම සඳ ලොක සියලුම රටවල් එකගතාවකට ඇැවිල්ලා. ඉන්දන ධානය නැති එක කනම විදුලින් ක්‍රියා කරනෝ දෙමමුූම්වාන භවිතාගන සෑහෙන ප්‍රමාණය මේ ප්‍රශ්න මගහරගන්නක හරි එ ඊ රගට පුනාර්ජනී ශක්ති භාවිතය වැඩිකිරී පුනර්ජනී ශක්ති කැන දැ අපි ගල්ලගුරු දහනය කරලා විදුල නිපදව ගන්නට ොච රගන ප ගල්ගුර හන ක දල නිපද. ම ල්ල ගු කිය ර ති ගල්ල ගරු කියන්න මිට ර ග ්ච ඉවර වෙනවා පච්චි කරගට ඉවරවෙනවා නැවත හැදන වුම ී ගනක් කියයනවා. එදරක පුරර්ජනය නෑ එනෙ ෂයවෙන ගල්ලගර ලොක අුවනු ඒවගේ තමයි ෆොසිලිඉදන්න අපි ඩීසල් බලාගාරයක් කියලා ඩීසල් බලාගාරෙක ඩීසල් දානය කළ තමයි විතුළි නිදව ඩීසල් කියන්නේ ෆොසිින්දන මේ පොසිල ඉදනයේ පාවිච්චිකණ පාච්ක නිවර වෙන පොළොවේ අසීනිද ලෙසනෑ පුනර් ජනීය නොවනය එකක් එකක් එතුරනිසා මෙ පවිච්චි කණ පවිච් කන අඩුවෙන් අඩුවෙන් ිලත් වැඩ වෙනවා එකක් අනි පැතරම පුනර් ජනය නැතරක් අනික එතම මෙ විශාලවායදූෂණයක් වෙන වායි ගොඩ කාබ්ඩ ස එත්සා නිකුත් විශාල දෂක ප්‍රමාණයක් මෙන් ගල් අමුුරු පොසි වන්දන දානය කර තියනවා. එන්සා වායදූෂණයක් වෙන තර හරිතා ගාරාචරණයට දායක වෙන සෑහෙන් අපට ලුවන්න්න පුනර්ජනීයේ ශක්ති පුනර්ජනීය සක්ති ප්‍රබව යනු භාවිතා කරන අතර තුරම නැවත නිපද වෙනවාන. හෝ භාවිතාකර කෙටිකාලයක්ත් තුළ නැවත නිපදව ගන්න පුළුවන්න. අන්න අපි කි නො පුනාර්ජනනීයේ ශක්ති ප්‍රබෝ. භාවිතා කරන අතර තුරම නැවත නිපද වෙනොන හෝ භාවිතාකර කටිකායයක් තුළ නැවත නිපදවාගන්න පුළුවන් අපේකට කි නො පුනර්ජනීය ශක්ති ප්‍රභහ. පුර්ජනීයේ ශක්ති ප්‍රභව එතර පුුණර්ජනීයේ ශක්ති ප්‍රභව යදාහරණයකට සූරතා අපේ සූරයාලෝගේ පුනර්ජනයයේ අපි කොචර පාවිච් කරත් පහුවන්දරයි සූරතාපය ලැබි නි හොඳ මෙක්කන සූරතාය පුනර්ජනයේ තවයි කෙනෙක් තමයි සුලම් ප්‍රවත් සුළම් බලයෙන් විදුලිය නිපදවන්න දැ සූලම්ි ොච්චර පවිච කර විදිදුල නිිදව යි තු ළමනු ඉවරයක් පවෙන්නේ එක අනිකත දැංගෝය දලනි පදරන්න පාච්ක ත් අපට ඉද ච දර. දැ දර පාච්චකාාන පාචක නිවර වෙන නිල කවර කියයි. එවර වනාට අප වනතර පන්න තු ේ නො කෙටිකාල ඇතුල වනන්තරඇතු ව දරහද ගස්ොලත්තුව ඇටලා කොල ඇටිල නැද දරඇද වනන්තරේ විනාශන කරතියාගන්න නම් පාවිච්ක ෙ කා තුල ැව දරහද තකක් නර්ජනය එවතයි පුනර්ජන්නේ ක්ති ප්‍රග. එත මෙත තියම නර්ජ ශක්ති ප්‍ර දක විද නි්ා සූරය. සූර්යා ලෝකයෙන් විදුල නිපදවීමට සූර පැනල අහිකරලා තියෙම සූර පැනල ලෝකේ දියුණන් රටවල් ජානයගේ දියුණන් රටවල් විශේෂෙන් සූරයා ලෝකේ දැ බලන් අපි ලංකාවක් ගර්ම කලාපික රටක් සමකාසන්න රටක් ලංකාවට හැම දිීනකම වගේ පෑදොලහක් දහවල් කාලේ පෑදොලා ක්‍රාත්වි කාලේ එතකොටේ දවල් කාේ අපි ගර්ම කලා පි ශා රත ප්‍රමාණය ලැ. ලැබෙන සූරයාලෝක ප්‍රමාණයේ සට අනුනමේදශෝ නමයක් විතරම කිසිදු ප්‍රයෝජනවර නකද අපතේ අභ්‍යෝකාජයන්. අපිට පුළුවන්න්ගේ සූරතා අප සූරයාලෝකින් විදුලි නිපදවන්නම ඉතන අපට මේ විදුලි අර්බෝද ඉන්දන අර්බුද මෙ පැනගෙන ප්‍රමාණය ආවමවේ නවා මොකද අප ට ලැබෙන සූරයාලෝක ප්‍රමාණ ප්‍රයෝජ්න ගන්න පුුවන් හොඳ ක්ති ප්‍ර ැක් ඉවරයක්ක් ව ෙන. මුදල්දන්න නත් නැකාටවත් නොමිේ ලැබන්නේේ නිසා අපේ හැම නිවසම වහලකට සූර පැනල හයිකරගන්න පුළුවන්න ඒ සදදා ය අමනුග්‍රායයක් ලබයික් මොද සූර පැනල ආරම්භේ දය එකට වැගන්න නින් මුදල වැඩී ත් ඒඒ ආරම්භේදයම වැයි කරට අනිකෙ තම මේ හරි ඩියවර බලකැන්නේ කල් පැවත්ම වැඩි දැන් මේ මුලින්ම මේ සර පැනල සූරකෝෂ පාවිච්චිරේ චන්ද්‍රෙකාවලට විදුරිය ලබාදීම ස. ද නමසේ හැට ගනන්වල විතරය ඔපු චන්ද්‍රකාවල අයකර සූරය පැනල තාමත් ක්‍රියාත්මකයහනි ගොඩක් කල්පැත්මතය නො මේ ට තො එකනිසා අපිට මේ අපේ ලංකාව හම නිවසක මේ හයිකරගන්න පුළුවන් ඊළඟට විශේෂයම ඔය බිම්තියනවා නම් වගටතුවට ගන්න දස්මිම් ඒ මේ සූර පැල්ලද මේ හිකර තියන විදි හහිකරන පුළුවන් අපිට විශාල විදුලි ප්‍රමාණයක් නිපදවාගන්න පුළුව එතවර අපිට ඉන්දන දානය කරලා විදුලේ නිපදනකින් වැයවන වියදමත් අඩුවේ. මුදලත් තිතුරෙනවා අනික් අතරවායිගොට කාබන්්ඩයක්යිට පිට කළ හරිතාගා රාචරණය සිදු කිරීමනට මහිතලි උුසම්කිරීමට දායකවීම තාම කරගන්නකුව ඇ මෙතන දයෙන තේබ මෙදි සුලම් බලාගාර මේ හැබයි ඇති අදන්න ම් ට හුළම්ම ප්‍රදේශපන හම තියනවා පුත්්තල මහම්බන්තට වගේ ප්‍රදේශව ද්දට හුලන් අම ප්‍රදශයීම ත ඒ ප්‍රදේශයක මෙ හයිකිරවා සුලම් යත් නැත්තම් සුලම් මෝල් කැරකෙට. නෙ සබන්ද න යිනම යි ෝ ර න හ ඉ මේ පච්ච කන පමක රයක් න්නන නා ජන ද ්‍ර ත්ම රන්න ළවා නික වියදමක් යන් ති මගේ ප නර් ජන ශක්ති ්‍ර ෝලට නොට අපිටාර. ද ක්ති ෝල ක්ති බාගන ප්‍රමාණ ම කර ල්ට අ ර නිුත් න ප්‍රමාණ අද ල ද ට ද ේර හිල්ලති. කර්මාන්ත ශාලාවලින් බැර කරනවායු පිරියම් කර වය ගොඩන නිදහස්කිරී. කර්මාන්ත ශාලාවලින් බැහර කරන වායු පිරියම් කරවායගොලින් නිදස් කිරරි.ඒ කර්මාතශාාවලින් නිකුත් කරන හරිතාගාරවාය නිකුත්වයෙන න කෙලිම බටේවාය නිකුත් කරන බට කෙලින්ම වයගොඩ දාන්න ඇැතු අපි වෙන ක්‍රමයකර යනවා. අපි ඒවායු පිරියම් කරන විධ අපේ රසයින විද්‍යා දැනමති නොමියට හාබන්ඩයක්සයි සල්ෆ ඩයක්සයි න්ඩයක් සයිඩ් වගේ හරිතා ගාරාචරණය රජෝදායක වනවායු පිරියම් කරලා ඒවා හානිකර නොන දත්තර පත් කරලා වය ගොඩ එතක ඒක අ රාචන ල පැම ැතිවේ නෑනිසාද වර්තමානය ලෝක දීමුට මගේ ර්මාන්තව වලින් වයගොඩ නිකුත් කරනවාය පිරියම් කරලා තමයි යවන්න එතකොටඒ මගින් වෙන හානය අවම කරගන්න පුළුවන්. එ හානිය අවම කරගන්න පුළුව. උදාන වායවල අඩංගු කාබන් යම් අංශ සල් ඩයෝක්සයි් වැනිවා ඉවත්කිරරි කාබ ංශ විත්කන්න ලන් කාබන කුඩාංසුන ැලිනි ඒවයිත්කන්ට යාම්මංශු සල් යක්යි් ඉවත් කරන්න පුළන් භාෂ්මික ම සල්ප ඩක්ෂ ම්මිකයි ටක්්ගල උරාගන්නා එකට යගේ කරලා යවන්න පුළුව. එතකොට අපිට ර වයිගෝලෙට් හරිතා ගාරවා නිකුත්තයෙන් ප්‍රාණේ නැති කරන්න බෑ ආවම කරන්න පුළුවන් අවම කරගන්න පුළුවන්. අපේ හොඳම දේ තමයි මේ ඔොක්කොම කරන අතර තුළ හොඳට ශාක වගා කරනෙ එතකට ාකෝලින් තියෙන වාබඩ තුුවරු සැහෙන් අඩුයි. නැවත වන වගේ ඇතිකිරීම අනතර සංරක්ෂණය කිරීම එක ම කිෙවත තනි යි ගෝලි සෑහන කකාබඩක් ප්‍රපණනක් වයි ගෝලි රාගන්න නව වන වගා කිරීම තියෙන වනන්තර ආරක්ෂා කිරේ ගෝලි යරු ස විය නෑම සහි ඇතිව අහිතකරත්ව ඉඟ ප්‍රශ්න තමයි ඇයි ගෝලි ුම් වැඩුම් මොද වෙන්නේ අපිට ස සෙල්සි එකක් දෙගත් දරාගන්න පුළුවන් කිය හිතන්න පුළුවන් අපි දරාගන්න පුළුවන් වනාාට ඒ ප්‍රශ්න රාශයකට හේතුවක් වන පලවෙෙනක තනම. ද්‍රැවවලයිස් දියවී සාගරවලට එම ජලය එකතුවීම නිසා සාගර ජලමට්ට මියලෑ අද වර්තමානයටට හගනතනො මීට අවුදු සීයකට එකසේ පනාාට කලින් උත්රද්‍රේ දක්ෂ ද්‍රරී ච අයිස් කරඳු සෑහන ප්‍රමාණයද දී ල වලයි තරේ දීවිවෙච් ජය කොයිටදගී නි ශ පල ්‍ය කාශර කිය න්නන්නේ ඒ ඔක්කොම මද ල්ටිකතු වෙලාති සාගරවලට එකකතු වෙලාදේ එනිසා සාගර ජලමට වැඩ ලලා න තව දිය විමින් පවතින මේ කතාරන ොත උත්තරදර දක්ෂන්තර ද්‍රවල යිස් ලෙසිියර දියවෙමින් පවති ඒ ජලය එකත් වෙනවා සාගරවලට මූද වල්ට එනිසා ඒසාගරසා මුදල ජලමටම් වැඩි වෙලාතිනවා වර්තම. එනිසා කුඩා දූපත් යටවීම අවදධනමද පරට දූපතත් ෙරට එතියා. ඉස්සරාපු නැති වෙරල කාදනයක් දැන් තියනවා සමාර්ප්‍රදේශවල එකනේ මූද ගොඩබිම පැත්තර එනවා ප්‍රැල්ලත් එක්ක හ වෙරල කාදන දැපේ හොට ගල් වැටිදාලාලනේ කළුගල් වැටි දාලා නවත්ත ගන්නාදනො මොනවකරත් වැඩන්නේ අරේ ජලය වැඩි වෙනකොටේ න ඉඩගන්න එත මේකට හේතුව තමයි සාගර ජලමටම වැඩිවී ඒක තුඋත්‍රරත්‍රවේ දක්ෂද්‍රව. ්‍රවාසන්න ප්‍රදශ වලය අයිස් කඳු ලසිර දියවීම මීතලය උණුසුම්බීම නිසා කාරි පැහදිරී එනම් දැවවල අයිස් දියව සාගරය වලට එම ජලය එකතුීම නිසා සාගර ජලමට්ටම ඉහිහළෑම සාගර ජලය ප්‍රසාරණය තාපජ ප්‍රසාරණය නිසා සාගර ජලමට විහලෑම ඒකත් වෙනවා කියන්නේ ද එකක්තම ඇලත තර එක්තුවෙන් සාගර ජලමට වැඩනවා අනික උත්නත්තු වැඩිියුටිදන්න ඕනම දෙයක් ප්‍රසාරණය න පසාරයනගැ දිග පල්ලු වැඩිවීම පරිමාව වැඩුවෙන් ඒ තාපේ පාඩමක ඉග ගන්නවනි සරල සිද්ධාන්තයක් විද්‍යාවේ රත්කරනකට ඕනම ද්‍රව්‍යයා ගන්න ද්‍රවවා ඕන දව දිි පල්ුස වැඩල ලොක්ක වේන ත්කනොට සීතලකරුට හැකිලේෙනන සංකෝචනය ප්‍රත්කරනට ප්‍රසාරණය වේ. එතකොට ගෝලී වඋුසම් කියලයනට ප්‍රති ෂණත් වැීමට සාගරයේ තියන සාමාන්‍ය ජල ප්‍රමාණය රත්වෙලා ප්‍රසාරණය ව. ප්‍රසාරණයට වෙන්දර වඩා සාගරයේ ජලටි දෝලනි සාගර ජලමට්ටම් වැඩිවෙෙන. ඒ නිසාත් දු කාදනය වෙලා කුඩා ගොඩබිම් යටවෙන්නට පුළුවන්.ක වෙන්නේ පෘත්තුවේ තියෙන ගොඩබිම් ටික සාගරයට යට වෙලා ජීවිට ජීවත්වන තිෙන ගොඩබිම් ප්‍රමාණ අඩු ව ඇයි සා ලෝකෙ වැඩි අරරිත් තියනෙ සාගරම සම්ම දනි ගොඩබි අඩුවනි ත සාගර ජලමටමට ජලය එකතුවීම නිසා ප්‍රශාරනය වීම නි තව සසාගර ජලි ඩොවුනුව වෙනකො ගොඩබම් ොලින්ද ඉඩ ගත් පොතාව ෘත්ව ගොඩ බි ප්‍රමාණ අඩුව. ඉක්මට විපර වෙන්නේ කුඩා දූපත්තම යට වේ සාගර ජලමට බියල මනිසා ඇතැම් දුපත් ජලෙන් වැසිගස් ඇති අතට ඇතැම් දුපත් ජලෙන් වැසියේ තර්දනයට ලකිෙලු ලොක සමමාර දුපත් සම්පර්ණය මතරින් ඇයට වෙලා තිය නොද එදා ගොඩ බිබලෙස පැවතිච්චා යට වෙලා තියනවා සමාරයවා යට වෙමින් පව්ති පැදිලි ලෝකයේ දේශගුණි කරට්ටා වෙනස්වී මන්න්නේ එකක වැදගත්දයා මොකක්ද මීහිතලේ උණුසුම් වීම මෙවත් හරිතාගාර ආචරණ නිසා දශ ගික රටා වෙනස් වෙන එක හේතුව තමයි මේ උණුසම වැඩි වෙනකොට වර්ෂාපතන රට සුලන් රටා වෙනස් වෙන අපි දන්න අපේ පෘතුවයේ සුළන් හමන රටාාවක්තියෙන්. උෂ්නත්තේ වැඩිවීමත් සමක සුලං රටා වෙනස් වෙන. සුලන් රටා වෙනස් වෙනට වර්ෂාපතන රටා වෙනස් වෙන. වර්ෂාපතන රටා වෙනස් වෙනකොට වැස්ස බලාපොරොත් වෙන කාලට වහින්නේ. කිසිසේත් වැසි බලාපොතු නොන කාලවල මෙන්න. ගම්මතුර ගලන්න වහින වෙලාවල් තියෙනවා දැ සමාරක් ප්‍රදේශවල ලෝකි එ ප්‍රදේශයකට තදද නියගෙන් ලැව්ගිනි ඇති වෙනකොට තව ප්‍රදේශයකට අධික වර්ෂාව නිසා ගං වතුර ඇතිවෙන් එදොට අපේ රටේ පවා දෙැපි සාමාන්‍යෙන් වර්ෂාව බලාපොරොත්තු වන ඇතැම් අවුරුදුුවලද ඒකාට වර්ශාව ලැබෙන්නේ පොඩ්ඩක් පහු වෙලා ලැබේ ේශගුණනි කර දැන් ශේෂ සමාරක් රටවලට තියනවාන ප්‍රධාන රිතුහතරනද වසන්ත ගිම්මාන ශීත සරත්ල සි රිිතු හර රිතු ේද තියවා අප පෙරටේ වැඩීමේ ලෝක අනිකරටවල සීතරටල දීනවා න් රිතුූ හටගන්න කාල පරිච්චේද වෙනස්ව. පවු්වෙලා රිතුූ උදාවෙන ගිම්මා රිතු ටියක් වැඩි පපුරතින ගිම්මාන ැන උුසු කාල ටිය ඩි පරති බිල තමයි ඊළඟ රිතුව පස්සේ උදාවේ සරත්රිිතුූ උදාවන්නේ ය පවු් වෙලා දැසාමාන්‍යෙන් අපි දන්නවා ඔය දෙසැම්බර් මාසය වගේ තමයි සීතල කාලනේ නත්තල් සමේදී නව සමාරක් අවුරුදු දෙසැම්බර් මාසිය අධි කුණුසුම දෙෙසැම්බර් පව් වෙලා ජනවාරි පෙබරවාරි කාලෙ සීතලවෙන්න ගන්න. එකනල් දේශගුණික රටා වෙනස් වෙලා හේතුව මිහිතලේ උසුන්දී එවත් හරිතා ගාරාච්ච පැදිරිි. සාගරහා ගොඩබම් පරිසර වල උෂ්නත්වය වෙනස්වීම නිසා ජයුවිදත්වය අඩුවී ඔය උෂ්නත්තය වෙනස්වෙන කොට වර්ෂාපතර දේශගුණනි කරට වෙනස් වෙනකට ඒ දේශගුණනි කරටාවලට හැඩ ගැසිච්ච අධි සංවේදී ශාකසා සතු නික්වටම මේයන ොදේ ගොටර දශකුණ කටා වෙනස දාරාගණවන්න ඒගොලො මීයනකොට ලෝකෙ ජයවිවි දත්වය අඩුුවේරු. බෝගස්වන් අඩුවී වගටය තුද ුෂ්කර්මාතිී ෝගස්වන් අඩුවේවා වලදවා අඩුවේ. ඉම න ඒ තමයි මේ බලන්නදැන් මෙයාැ හිම වලසා නැද මෙ අට යන්නේ මේ හිම වලසා ජීවත්තෙන්නේ උත්තරද්‍රවේසා දක්ෂද්‍රවය ගැස රාශිත සීත ප්‍රදේශුව නමුදද මේ ගෝලියු රූප දෙකක් මේ කට එකතු කලදී දැ මෙතන ගෝලි උනුසුම වැඩිවීමමත්ක මේ වාය ගෝලට අර ර ග ිු වැිනො උත්තරද්‍රව දක්ෂන්තවය යිස්කන්ු දියවනකොට න්න ැනෙ ඔයි දන්න මේ අයිනි ම විතර මෙ අපිට අපේ වගේරට ගෙනලා දැන්න බෑමියයනෝ මේට ඉන්න ැන්න ඇති අන්න මේවාගේ සත්තුව අපිට අහිම වෙන ලෝකට හරි එකතමයි එතන පෙනලද ඊළඟට මෙතන බැලුවෝොත්නති තැම්බලනමය දැමේතියන්නේ මේ දැම ලකු ගලැසිරයා ක්‍රමාණකු දියවෙලා දිය ලගිලිතුර මේ හිමවරම ගැසිරයා ශිත වන් ඇති දැන් යාට ඉන්ලා දින වතුරේ තිවතුරන්න බෑන ිය හරි මේතමයි ප්‍රශ්න. හොඳ එමනම් ඔන්න අපි කතාකෙරවා පලවෙනිසා ප්‍රබලම පරිසරි කර්බුදය පරිසර දූෂනය නිසා සිදුවන පලවෙනිසා ප්‍රබලත්ත නිකුත් සියලු පරිසරි කර්බුදවලට රිජෝවක් ක්‍රමක බලපානවා එතම මිහිතලේ උණුසුම් වීම එක තවනමක් න හරිතාගා රාචරණය චීතරටවල හරිතාගාරයයක් තුළ සිදුවන ක්‍රියාවලිය පෘතු වායගෝලය තුළ ස්භාවික ක්‍රියාත්මක වීම නිසා පෘතු වාගල උුම් වැැවීම හරිතා රාචනය ි උුසුන්. හ එමනම්ි තවත් මේ වගේ පාරිසාර කරබුදු කහිපයක් අපට කතා කරන්න තියනවා ඒ අබුද ගැනත් කථගන බැල් ොක්කුම සහ වැදගත්ම අනිකුත්තේවත් ලපානික මේකේ නිසා උනිතල උුසම්බීමේ හරිතාා රාචරණය අරිතාගාරයු ප්‍රධාන රිතාගාරවායු මෙන්න මේ දේවල් ගැන උබවහන්සේල මේ දරෝ හොඳින් නැවත නැවතත් මතක්කරගන්න කරුණු පර්ශීල්නය කරන තවතවලුත් කරනු කියවන්න පොතපතහො බලල අපි ඊළඟ පරිච්චේදේදී අම්ල වැස්ස ඇතුළුව ඕසෝමිය සවී මැතුලව තවත් පරිසාර ර්මද කීපයක් කතාකිරීම බලාපපුරොත්වඇතු මේ පරිච්චේදයෙන් සමුගන්න සේලුම් දෙනාට තෙරුවත් සරණයි. සබ්පදානං ධංමදානංචිනාති. සියලුධානයන්ට වඩා ධර්මදානය උතුම්බන්නේ යන උතුම් බුදුවදන පසක්කරමින් පෙරිවෙන් අධ්‍යාපනය ලබන sua has podhiha mu turuan bahasahinin bahasaansi dua daruanගේham ස वර කමින් samබद्ध ශ ciस्थiti uddhahammiika per perera padaන si ke magu samajaaiperi a